බැංකුපොලි අනුපාත ක්‍රමක්‍රමයෙන් පහළ යනවා. උද්දමනය පහළ යමින් පවතිනවා. එතකොට අපිට පැහැදිලිවම ඉදිරි ගමනක් පේනවා. නැලිපන් ගෝල්ඩ් මාරේ නිදහසේ රන්දරෝ මෙවර අනුරාධපුරයේදී. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිතිවල විරෝධය පළවද්දී රටේ සියලු පුරවැසියන් පැහැර නොහැර බදු ගෙවීමේ වැදගත්කම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නා. ඒ අද කොළඹදී පැවති ජාතික නීති සම්මේලනයට එක් වෙමින්. There's interest rates also now coming down gradually. බැංකුපොලි අනුපාත ක්‍රමක්‍රමයෙන් පහළ යනවා. උද්දමනය පහළ යමින් පවතිනවා. එතකොට අපිට පැහැදිලිවම ඉදිරි ගමනක් පේනවා. අපි දකිනවා විරෝධතා රැල්ලක්. මට තේරෙනවා වෘත්තකේන්ට, වෛද්‍යවරුන්ට, බැංකු සේවකයන්ට, ඉංජිනේරුවන්ට සහ රාජ්‍ය සේවයේ අනෙකුත් වෘත්තකේන්ට මේ දැඩිසේ බලපාලා තිබෙනවා. ඔවුන් විරෝධය දක්වන්නේ උපයන විට ගෙවන බද්ද ගෙවීමට බැදී සිටින නිසා. ඔවුන්ගේ එකම ජීවනෝපාය මත මෙම බද්ද පැනවෙන නිසා මොවුන්ට පෙර තිබුණාට වැඩිය දැන් බදු ගෙවන්න සිදු වෙලා තියෙනවා. නමුත් ඔවුන්ගේ වේතනවල කිසිම වැඩිවීමක් නැහැ. ආණ්ඩුව කිසි හැකියාවක් නැහැ ඒවා වැඩි කරන්න. ඔවුන්ට මේ බදු නොගෙවා සිටීමටත් කිසිදු ක්‍රමයක් නැහැ. ඉතින් ඔවුන් විරෝධතා කරනවා බදු අඩු කරන්න හෝ වැටු වැඩි කරන්න කියලා. නමුත් අපි කිසි විටක පෞද්ගලික අංශයෙන් හෝ නීතිඥයෝ මේ විරෝධතා සඳහා එකතු වෙලා ඉන්නවා දකින්නේ නැහැ. ඇයි ඒ? මොකද ඔබ දන්නවා බදු පැහැර හරින්නේ කොහොමද කියලා. ඒකයි ඔබ උද්ඝෝෂණය කරන්නේ නැත්තේ. නීති පිළපදින හෝ නොපිළපදින නීතිඥයන් වේවා ඔවුන් මේ විරෝධතාවලට සහභාගී වන්නේ නැහැ. ඒ නිසා තමයි අපි හැමෝම අපිට අදාළ බදු කොටස ගෙවන්නට අවශ්‍ය. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.